මේ අපේ රටේ අද ඇතිවලා තියෙන ව්‍යාකූල තත්ත්වය මහ බැංකුවේ ආර්ථික විශේෂඥයන් හිතාමතාම වැරදි විදිහට මූල්‍ය ප්‍රතිපත්තිය රුපියල සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රතිපත්තිය ඩොලර් සම්බන්ධයෙන් සහ අනෙකුත් ප්‍රධාන ලෝකයේ හුවමාරු කරන්න පුළුවන් මුදල් සම්බන්ධයෙන් ඇති කරපු ප්‍රතිපත්ති හිඳ රජයේ ශ්‍රී ලංකා රජයේ ආර්ථික අරමුණු වන ආර්ථික වර්ධනීය වේගය වැඩි කර ගැනීම මිල පාලනය කිරීම ආර්ථික වර්ධන වේගයට උචිත ලෙස රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන අරගෙන රැකියා සැපයීම සහ රටේ බැලන්ස් ඔෆ් පේමන්ට් නැත්නම් ශේෂ පත්‍රය විදේශීය ආනයන අපනයන කිරීමේදී විදේශ විනිමය වලින් මොකද රුපියල් වලින් අපිට ආනයන අපනයන කරන්න බෑ තාමත්. එතකොට එතනදී ඒ විදේශ මුදල් වල ඇති වෙන වෙනස ආනයන ආදායම සහ අපනයන වියදම අපනයන වියදම අපනයන ආදායම සහ ආනයන වියදම අතර ඇතිවන පරතරය පියවා ගැනීම සම්බන්ධයෙන් ඇති කරලා තියෙන රජයේ අරමුණ බිඳහැරලා තියෙනවා මහා බැංකුවේ රුපියල සම්බන්ධයෙන් තියෙන වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය අභ්‍යන්තර ආර්ථිකයටත් රටේ බාහිර ආර්ථික සම්බන්ධයෙන් මහා බැංකුවේ ඩොලර් ප්‍රතිපත්තිය යුරෝ ප්‍රතිපත්තිය මහා බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තිය සිංගප්පූ ඩොලර් ප්‍රතිපත්තිය ජපාන් යෙන් ප්‍රතිපත්තිය බිඳ වැටිලා තියෙනවා. ඒ හින්දා රජයේ ආර්ථික අරමුණු ඉටු කර ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. මෙහිදී මම විස්තර කරන්න ඔලිගොපොලි. ඔලිගොපොලි කියන්නේ අපි එතනදී නම් ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද ඒකට සිංහල වචනයක් තිබ්බත් ඒ වචනේට වඩා මේ ඔලිගොපොලි කියන නම භාවිත කරන එක ලේසි. ඒක නාම පදයක්. ඒක කෙනෙකුගේ නම වගේ ඒක නමක් වේ. ඔලිගොපොලි කියන්නේ එහෙම හිතලා ආබුද කරගන්න මේ ගැන. එතකොට මේ ඔලිගොපොලි ආර්ථික විද්‍යාව වෙන ඔලිගොපොලි වෙළඳපොළ. ඒ ඔලිගොපොලි වෙළඳපොළ කියන්නේ උදාහරණයක් හැටියට අපි ඒ මෙවැනි වෙළඳපොළක අර 100% තරඟකාරී වෙළඳපොළක හෝ ඒකාධිකාරී නමුත් තරඟකාරී වෙළඳපොළක හෝ 100% ඒකාධිකාරී වෙළඳපොළක මගේ නෙමෙයි ඔලිගොපොලි වෙළඳපොළක ආර්ථික විද්‍යාවේ එන තියෙන්නේ ආයතන 14ක්. උදාහරණයට බැංකු වෙළඳපොළ ලංකාවේ වාණිජ බැංකු තියෙන 24යි. ලංකාවේ දුරකථන ජංගම දුරකථන සේවා සපයන ආයතන තියෙන්නේ ඩයලොග් මොබිටෙල් හච් සහ එයාටෙල් 4යි. ඒ වගේ එවැනි සමාගම් තිබෙන සහ එවැනි සමාගම් වලින් බාණ්ඩ සේවා ලබා ගන්නා අය ඉන්න වෙළඳපොළකට තමයි ආර්ථික විද්‍යාවේ කියන්නේ ඔලිගොපොලි ආර්ථික වෙළඳපොළක් කියලා. දැන් මෙවැනි වෙළඳපොළ ලක්ෂණයක් තමයි දැන් උදාහරණ සිමෙන්ති නිෂ්පාදනය කිරීම මහා පරිමාණයෙන් සිමෙන්ති ගබඩා මහා පරිමාණ ගබඩාකරුවන්ට තොග ගබඩාකරුවන්ට අලුවි කරන වෙළඳපොළත් ඔලිගොපොලි වෙළඳපොළක්. ඉතින් එහිදී ඒ ඔලිගොපොලි වෙළඳපොළ ටිකක් සංකීර්ණයි. මොකද උදාහරණයට හැරියට මේ බැංකු වාණිජ බැංකු සහ ඒ බැංකු සේවා ලබා ගන්න අයගේ වෙළඳපොළ ඒ වගේ රක්ෂණ සේවා සපයන ආයතන ඒ සේවා ලබා ගන්නා අයගේ වෙළඳපොළ මේවා ඒ වගේම මේ උදාහරණයක් ඇරෙට අපි ගත්තොත් විදේශීය නාවික ඒ කියන්නේ නාවික කටයුතු වෙළඳ නාවික සේවා සපයන ෂිපින් ලයින්ස් කියලා අපි කියන නැත්නම් ඒ නැව් සමාගම් ඒවා ලබා ගන්න කටි ඒවා ඔක්කොම අයිති වෙන්නේ ඔලිගොපොලිය වෙළඳ පොළට. මොකද එතනදී ඒ වෙළඳ පොලේ ඉන්න සපයුම් කරන සේවා සපයන භාණ්ඩ සපයන ආයතන ප්‍රමාණය බොහොම අතලොස්සක්. ඒවෙන් සේවා ලබා ගන්න ප්‍රමාණය ගණන්කරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒතර මෙතන වෙන ප්‍රශ්නේ තමයි අර සුළු ආයතන ප්‍රමාණයක් තමයි ඔලිගොපොලි වෙළඳපොළක සේවා සපයන්නේ. උදාහරණයට අපි ගත්තොත් ලංකාවේ මේ වාණිජ බැංකු සපයන්නේ බොහොම සුළු බැංකු ප්‍රමාණයක්. රක්ෂණීය සපයන්නේ සුළු ආයතන ප්‍රමාණයක් නේ. නමුත් මේ බැංකු සේවා ලබා ගන්න රක්ෂණ ආයතන සේවා ලබා ගන්න පාරිභෝගික සංඛ්‍යාව විතර විශාල ප්‍රමාණයක් නේ. එතකොට ප්‍රශ්නයක් තමයි එක ලක්ෂණයක් තමයි මේ වෙළඳපොළේ එක වෙළඳපොළේ ලක්ෂණයක්. ඒ වෙළඳපොළේ මේ ඒ ආයතන වලට බැහැ මේ තමන්ගේ මිල මගින් ලාභ ලබා උපයන්න. නමුත් ඔවුන්ට පුළුවන් මිල වෙනස් කරන්නේ නැතුව භාණ්ඩවල ගුණාත්මකභාවය වෙනස් කරලා ලාභ ලබා ගන්න හැකියාව තියෙනවා. අද උදාහරණයක් ඇරෙන අපි ගත්තොත් මේ ජංගම දුරකථන සේවා සපයන ආයතන ඩයලොග් එයාටෙල් මොබිටෙල් හච් සහ ඒවෙන් සේවා ලබා ගන්න ගැණුම්කරුවන් සේවා දායකයන්
දසලක්ෂ ප්‍රමාණයක් ඉන්න මේ ඔලිගොපොලි ආර්ථික විද්‍යාවේ ගණයට අයිති වෙන බිරඳ පොලේදී ඩයලොග් ආයතනය උදාහරණයක් විදිහට තමන්ගේ මේ ගාස්තු වැඩි කරොත් එහිඳ තමයි මම රජයට මුලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ 2005 කාලේ පෙර කාලේදී උපදෙස් දුන්නේ වෙළඳ පොලේ මේ මිල පාලනයක් කරන්න මේ ජංගම දුරකථන විනාඩියකට අය කරන මුදලකට ඉතින් ලංකාවේ මේ විදුලි සංදේශන න්‍යායපන කොමිෂම ඒ අනුව මිල පාලනයක් කරලා තියෙනවා. එහෙම වුණේ නැත්නම් මොකද වෙන්නේ? උදාහරණයක් විදිහට ඩයලොග් සමාගම හරි දැන් එයාටෙල් සමාගම එනකොට ලංකාවට ඩයලොග් සමාගමේ විනාඩියකට මම හිතන්නේ තිබ්බේ ගාස්තු රුපියල් 4යි. ජංගම දුරකථනින්. එතකොට එයාටල් සමාගම මේක රුපියලක් දක්වා පල්ලෙහාට දැම්මා. එතකොට මේක ඔලිගොපොලි වෙනද පොලක් නේ. එතකොට මිල සංකකාරිකත් ඇති කරොත් මුළු වෙළඳ පොළම විනාශ වෙනවා. ඒක තමයි එයාටෙල් එක ඉදා කරන්න හැදුවේ. මම මේ ගැන ජයලග් සමාගම ඉදා එහි ආචාර්ය හාන්ස් විජේසුරිය මහතාට කැන් දැනුම් දුන්නා. මෙහෙම මේක වුණොත් ඒ වගේම මම විදේශ මේ දුරකථන සංනිවේදන නියාමක TRC එකටත් මම දැනුම් දුන්නා. මේක වෙයි කර්ණාකල මිල පාලනය කරන්න කියලා. නැත්නම් ලංකාවේ ජංගම දුරකථන ඔලිගොපොලි ආර්ථික වෙළඳ පොළට ගණයට අයිති වෙන ඉතක විනාශ වෙයි කියලා. ඒ කියන්නේ දැන් ආයතනයක් මිල පල්හැට දැම්මුත් වෙන්නේ එතනදී මිල යුද්ධයක් ඇති වෙනවා. අනිත් ආයතන මොකද ආයතන සුළු ප්‍රමාණයක් ඉන්නේ. නමුත් ගණන් කරුවන් ගොඩක් ඉන්නවනේ. ඒතකොට සුළු ආයතන ප්‍රමාණය බලන්නේ දැන් මෙතන අපි අතරේ මේ ඉහළ මුදලක් තියෙනවා. එක්කෙනෙක් විතර මිල පල්හැට දැම්මත් ඔක්කොම ගණන් කරුවන් අර අඩු කරපු අයට යනවා. උදාහරණයක් විදිහට ඩයලොග් මොබිටෙල් හච් කට්ටිය දන්නවා එයාටෙල් සිම් මෙතනදී. ඔවුන්ගේ ජාලෙ දුන්නොත් ලංකාවට එතකොට තමයි එයාටෙල් එක කිව්වා අපිට මේ ටවර් දාන්න අමාරුයි හැමතැනම වියදම් කරන්න අපිට මේ ඩයලොග් මොබිටෙල් හච් ටවර් එකේම අපිට දාන්න. මම එතකොට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මොකද එහෙම දෙන්න බෑ. ඕගොල්ලන් මුලත් අඩු කරලා ප්‍රාග්ජන වියදම කපලා ඒ ටවර් එකේම ඕගොල්ලන්ගේ ඇන්ටනා හයිකරන එක වෙනස් කරන්න. පස්සේ විදුලි න්‍යායන කොමිෂම ඒ අනුව අද තීරණ කරමින් ලංකාවේ මේ ජංගම දුරකථන සේවා සපයන සේවා සපය ගන්න ඔලිගොපොලි මාකට් එක අද සංරක්ෂිත වෙලා තියෙනවාද? නැත්නම් මේක විනාශ වෙලා ඉවරයි අද වෙනතකු. දැන් උදාහරණයක් විදිහට ඒ එක ආයතනය මිල අඩු කරොත් අනිත් ආයතනෙහිදී මිල උන්ට අඩු කරන්න වෙනවා. මොකද ආයතන සුළු ප්‍රමාණයක් තියෙන්නේ ගණන් කරන විශාල ප්‍රමාණයක් නැත්නම් ඔවුන්ගේ නැති වෙනවා උන්ට නේ. උදාහරණයක් විදිහට ඩයලොග් මොබිටෙල් කස්ටමර්ස් පාරිභෝගිකයන් යන එයාටෙල් එකට එතනදී හරි. එතකොට ලොකු ප්‍රශ්න ඔක්කොම ආයතනවලට එක්කෙනෙක් මිල අඩු කරොත් මුළු ඔක්කොම ඔලිගොපොලි වෙළඳපොළේ ආයතන මිල අඩු කරන්න ඕනේ. එක ආයතනය මිල වැඩි කරොත් එතනත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒතකොට එහෙදී මිල අනුව මිල සංකකාරීත්වයක් ඇති කරන්න බෑ ඔලිගොපොලි මාකට් වෙළඳපොළක. ඒ මොකද එක්කෙනෙක් එක ආයතනයක් මිල වැඩි කරන්නේ නැහැ. වැඩි කරොත් අනිත් ආයතන මිල වැඩි කරන්නේ නැතුව ඉන්නවා. එතකොට එවුන් කරන්න පුළුවන් මිල අඩු කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එක්කෙනෙක් මිල අඩු කළේ තමන්ට තියෙන පාරිභෝගිකයන් ප්‍රමාණය නැති කර ගන්නවා. අනිත් අය මිල අඩු කරන්න පුළුවන්. එතකොට ඒ තමන්ට තියෙන අරගොල්ලන් වැඩි කරපු සමාගමේ පාරිභෝගිකයන් මේ පැත්තට එන්න පුළුවන් සිම් එකක් අරගෙන නේ. උදාහරණයක් විදිහට මේ ජංගම දුරකථන සේවා සැපයීම් ලබා ගන්න ඔලිගොපොලි මාකට් මේ වෙළඳ පොලේ ආර්ථික විද්‍යාව. අනිත් පැත්තට එක සමාගම මිල වැඩි කරොත් අනිත් සමාගමත් මිල වැඩි කරන්න පුළුවන් ආයතන සුළු ප්‍රමාණයක් සේවා සැපයන හින්දා. එතකොට ඔක්කොම ගණන් කරුවන්ට මේ සුළු ආයතන ප්‍රමාණයන්නේ ලංකාවේ ආයතන 4කින් තමයි ජංගම දුරකථන සේවා ලබ. එතකොට මේ හැමෝගෙම ගාස්තු වැඩි වෙනවා ඊට පස්සේ. ඒකයි වෙන්නේ. එහෙම කරන්න. එහෙනම් මිල තනකකාරීත්වයක් ඇති කරන්න බෑ කරන්න දෙන්න බෑ මේ ඔලිගොපොලි වෙළඳ ඔලිගොපොලි ආර්ථික වෙළඳ පොළක ගණයට අයිති වෙන වෙළඳ පොළක. ඒක බැංකු වෙන්න පුළුවන්, බැංකු පොලිය උඩ වෙන්න පුළුවන්, විදේශ වෙළඳ පොළ, විදේශ විනිමය වෙළඳ පොළ පුළුවන්, ඉන්ෂුරන්ස් නැත්නම් රක්ෂණ වෙළඳ පොළ, ජංගම සේවා සපයන දළු, ඒ වගේ ඔලිගොපොලි ආර්ථික වෙළඳ පොළ කීපයක් තියෙනවා ලංකාවේ. එතකොට ඒව තමයි ප්‍රධාන විදේශ නාමක කටයුතු වෙළඳ නායක සේවා සපයන ෂිපින් නැව් සමාගම් ඒව උදාහරණ. එතකොට මෙහිදී එකම තරගකාරීත්වය ඇති වෙන්නේ මිල උඩනේ මේ බාණ්ඩේ ගුණාත්මක බව. ඒ හින්දා තමයි ඉදාමන් ඩයලොග් ආයතනයට උපදෙස් දුන්නේ කරුණාකර ඔයගොල්ලෝ වැඩියෙන් සේවා සපයන්න. වැඩියෙන් අඩු මේ හොඳ ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔවුන් ගොඩක් සේවා ලබා දුන්නා. ඒ මගේ උපදේශ ආචාර්ය හාන්ස් ජේසූරිය අනුගමනය කරපු ඉඳලා ඒ උදාහරණයක් විදිහට ඔවුන් විවිධාකාර සේවා දුන්නා. අර බිල්පත් ගෙවන්න පුළුවන් සුපිරි වෙළඳ සල් වලින් එක්කෝ මේක රීලෝඩ් කළා කාඩ් ක්‍රමය ඇති කරලා ලෝකෙලා මුලින්ම ඇති කරේ මගේ අදහසක් අනුව මේක යුරෝපේ ඊට පස්සේ ලංකාවෙත් ඒක ඇති කරා. ඒ වගේ මේක
බාණ්ඩයේ සපීමේදී කරන තනතිකාරීත්වය වෙනස් කරලා තනතිකාරීත්වයක් ඇති කරන්න පුළුවන්. එහෙම නැතුව බාණ්ඩ මිලපාර මිල වෙනස් කරලා තනතිකාරීත්වයක් ඇති කරන්න බෑ. ඔලිගොපොලික් ඔලිගොපොලි වෙළඳ ආර්ථික වෙළඳ පොලකට අයිති වෙන ගණයට අයිති වෙන වෙළඳාමකදී. ඒක අපි හරියට තේරුම් ගන්න ඕනේ. ඉතින් ලංකාවේ බැංකු ගත්තත් බැංකු වලට පොලි අනුපාත වෙනස් කළා මෙහිදී සංකාරික ඇති ගන්න බෑ. මොකද පොලි අනුපාතය වැඩි කරොත් බැංකු 40%ක් ඉඳ ඔක්කොම පොලි වැඩ කරනවා බැංකුව. බැංකු ඔක්කොම පොලි වැඩ කරනවා. එතකොට මුළු ඔක්කොම දසලක්ෂ ගණන් ගණන් කරුවන්ගේ ටත් ඒක බලපාලා උමු තලාවයක් ලැබෙනවා. රටේ මුල් ප්‍රතිපත්තිය බිඳ වැටෙනවා. ඒ වගේම තමයි පොලි අඩු කරන්නත් බෑ. පොලි අඩු කරොත් මොකද වෙන්නේ? ඉතුරුම් කරන අයට පොලියක් ලැබෙන්නේ නැහැ මේ විශ්‍රාමිකයන්ට. එතකොට ඔක්කොම පොලි අඩු කරොත් සියලුම විශ්‍රාමිකයන් ඉතුරු කරන අය ඉතුරු මඩුවල රටේ ප්‍රාග්ධනය අඩු වෙනවා බැංකුවල. එතකොට ඒකත් ප්‍රශ්නය. එහිඳ තමයි දැන් බැංකු ශේෂ්ඨය ගත්තාම කොළි පොලි වැඩි කොට අයිති වෙන්නේ. මොකද එතනදී එවුන්ගේ මිල තමයි පොලිය කියලා ගණන් ගන්න සේවයක් ඉඳලා. එතකොට අපි සලකන්නේ. එතකොට ඔවුන්ට පුළුවන් ඒ ලැබෙන ගුණාත්මක සේවය වැඩි කළා. එහිඳ තමයි මම මහ බැංකුවට ඉදා ඉඳන්ම කිව්වේ රට ලැබෙන බැංකු ශාඛා ප්‍රමාණය හැම නගරයකම ශාඛාවක් අරින්න. නැත්නම් ඔන්ලයින් සේවා දෙන්න බැංකුවලට කවුන්ටර් ඉන්න ගෙවල් වලින් ඉඳන් ඔක්කොම වැඩ කර. නැත්නම් ATM මැෂින් හැම පාරකම හැම අස්සක් මුල්ලකම ATM අරින්න. එහෙම තමයි තනකාරිත්වය ඔලිගොපොලි ආර්ථික වෙළඳපොලක ඇතිව කරන්නේ. පොලිය නැත්තම් මිල බැංකු සම්බන්ධින මිල වෙන්නේ සේවයේ මිල පොලියනේ. ණයට දෙනකොට ණය බැංකු තැන්පතු ගන්නවා මිල වෙන්නේ පොලියනේ. එහෙම නෙමෙයි, එහෙදි තනකාරිතයින අර පාරිභාහික සේවා සැපීමෙන් ATM යන්ත්‍ර බැංකු ශාඛා ඒ වගේ දේවල් හොඳ සේවයක් හොඳ ජනතාවගේ මානසික අවශ්‍යතා ලබාගෙන ලබා දෙන සේවයක් ඇති පමණයි තනකාරිතයක් ඇති වෙලා තනකාරිත්වය මගින්ම සේවා සැපීම හැමෝටම හොඳ විදියට ලබා දීලා මේ ඒ ආයතන ලාභ ලබාගෙන පාරිභෝගිකයන්ගේ ජීවිතය සාර්ථක කරන්න පුළුවන්. මේව තමයි ඒ වෙළඳපොලේ තිබෙන මූලික ලක්ෂණ. සිමෙන්ති ගත්තත් එහෙමයි. චරන්ද සිමෙන්ති නිෂ්පාදනය කරන ආයතන තමන්ගේ ඒ නිෂ්පාදන මිල අනුව උන්ට තනකාරිත්වයකට යන්න බෑ. මොකද ගන්න දසලක්ෂ ප්‍රමාණයක් ඉන්න සිමෙන්ති අනුව ලංකාවට ගෙනල්ලා හෝ විකුණන්නේ බොහොම සුළු ආයතන ප්‍රමාණයක්. ඒතර උන්ට පුළුවන් මේ සිමෙන්ති සැපීමේදී තොග වශයෙන් හෝ ප්‍රවාහනයේදී හෝ වෙනත් එහි තිබෙන ශවිශක්තිය සිමෙන්ති වල වෙනත් උපදෙස් ඉංජිනේරු උපදෙස් ඒ මාර්ගෙන් ඔවුන්ට පුළුවන් තනකාරීත්වයක් ඇති කළ තමන්ගේ නිෂ්පාදන වැඩියෙන් අලුවි කරගන්න. නමුත් මිල පාලනය මිල වෙනස් කරන්න වැඩි කරලා හෝ අඩු කරලා ඔවුන්ට වෙළඳපොලට එන්න ආක්‍රමණය කරන්න බෑ. හැමකොට වෙළඳපොල කඩාවැටෙනවා. මිල තනකාරීත්වයක් ඇති කරොත් ඔලිගොපොලි ආර්ථික විද්‍යා වෙළඳපොල මං ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්නම් අන්තිම එක. ඒ තමයි ඩියෝපොලි නැත්නම් ද්විත්ව තනකාරී වෙළඳපොල සම්බන්ධයෙන්.